සමවයසේ තරුණ තරුණියෝ අතර මහදෙන මුත්තෝද බක පඬිතුයෝද ඉන්නවා. වඳින් තිස්සලා පොඩි රියසල් පාරක්වත් දාලා තියන්න ඕනේ. නැත්තම් ඉතින් පළවෙනි දවසේම වැඩේ මඩ. එවැනි බක පඬිතයන්ට අනුව විවාහයට පෙර තරුණියෙකු නම් ලිංගික අත්දැකීම ලබා තිබිය යුතුය. එසේ නොවන විට විවාහයේදී සිය සහකාරී සතුටු කිරීමට අසමර්ථ වනු ඇත. මෙම අදහස තරුණයන් අතර දැඩිව පැතිර ඇති අදහසකි. එහෙත් එහි ඇති සත්‍යතාවයක් නැහැ. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන්නේ කා සමගද? ඇතැම් විට ඒ විවාහ වීමට බලාපොරොත්තු වී සිටින පෙම්වතිය සමග විය හැකියි. නොසේනම් වෙනත් කාන්තාවන් සමග විය හැකියි. පෙම්වතිය සමග ඒ සදාචාරාත්මක දෙය නැවත සිතා බැලිය යුතුයි. ඇය ඔබට තවමත් නීතියෙන් හිමි වී නැත. ඇය දෙමව්පියන් යටතේ සිටින තරුණියකි. එවැනි කාන්තාවන් සමග ලිංගිකව හැසිරීම පරදාර සේවනයක් ලෙස අර්ථ දැක්විය හැකිය. දෙදෙනාගේ පූර්ණ එකඟතාවය මත ඒ සිදුවියයි සිතමු. ඒත් ඒ තුළ තවත් ගැටලු තියෙනවා. මිනිස් සිත කියන්නේ බෙහෙවින් වෙනස් වෙන සුළු දෙයක්. එය මොහොතින් මොහොත වෙනස් වෙනවා. අලුත් වෙනවා. ඔබ අනාගතයේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන පොරොන්දු ඇති ඔබේ පෙම්වතිය සමග ලිංගික හැසිරුණායයි සිතන්නේ. එහෙත් කාලය සමග ඔබේ සිත වෙනස් වෙන්නට හැකියාව තියෙනවා. පෙම්වතිය විවාහයට සුදුසු නැතයි හැඟෙන්නට අවස්ථා තියෙනවා. එවිට පෙම්වතියට සිදුවන්නේ කුමක්ද? මිනිස් ජීවිතයේ ඉතා අවිනිශ්චිත වූවකි. විවාහයට පෙර පෙම්වතිය සමග ලිංගික හැසිරුණු ඔබට ඇය සමග විවාහ වීමට නැහැකි තරම් අනතුරක් සිදු වූවායයි සිතන්න. එසේත් නැත්නම් දිවි අහිමි වූවායයි සිතන්න. පෙම්වතියට ඇති සරණ කුමක්ද? සලකන්න ඕනේ තවත් කරුණක් තියෙනවා. විවාහයට පෙර පෙම්වතිය සමග වුවද, අන් ස්ත්‍රියක සමග වුවද, ලිංගික සම්බන්ධතා පැවැත්වුවද, එය සමාජයට හොරා සිදුවන්නේකි. ඒ හොර කෑමකි. හොරා කෑම නොබිනා කටයුත්තක්. කාලයත් සමගයේ හොඳම ක්‍රමවේදයයි හැඟිනු ඇත. නීත්‍යානුකූල විවාහය සිදු කරගත්තද හොරා කෑමට සිත යොමුවේ. ඒ විවාහ ජීවිතයේ තිර පැවැත්මට නිසක බාධාවක් වනු ඇත. අතීතයේදී පැවති සමාජ හා සංස්කෘතික වටපිටාව අනුව තරුණ තරුණියන්ට සිතසේ නිදහසේ සම්බන්ධතා පැවැත්වීමට අවකාශය තිබෙන්නේ නැහැ. එම නිසා බොහෝ විට විවාහ දිනවලදී තරුණයාද තරුණියද ඔවුනොවුන් දැන හඳුනාගෙන නැහැ. ලිංගික සම්බන්ධතා තියා සිප ගැනීමක් හෝ කරලා නැහැ. ඒ හේතුවෙන් සියල්ල නැවුමිය. අපූර්ව අත්දැකීමක්. එහෙන් ඔහු ඒ තුළම බැඳෙති. වර්තමානයේ ගැහණු පිරිමි ભેදයකින් තොරව සැමට වැළඳිය හැකි නිදහසක් තිබේ. ලිංගික නිදහසින් එකකි. බටහිර ඇතැම් රටවල තරුණියන් නිවසින් එළියට බහින්නේ අම්මා මම බොයෆ්‍රෙන්ඩ් එක ටිකක් විනෝද වෙන්න යනවා යයි කියමිනි. ගියට කමක් නැහැ පරිස්සම් වෙන්න. මවගේ අවවාදය එයයි. මෙහි විනෝද වීම යනු ලිංගික සතුටයි. පරිස්සම් වෙන්න කියන්නේ උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමයි. එකී නිදහස් පරිසරයේ තවමත් ආසියානු රටවලට පැමිණ නැහැ. ඒ හින්දා බටහිර රටවල බොහෝ තරුණ තරුණියෝ විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලබනවා. ඒ අනාගත විවාහ ජීවිතයට යහපත් අයුරින්ද අයහපත් අයුරින්ද බලපෑම් කළ හැකි. විවාහයට පෙර හෝ විවාහයකින් තොර ලිංගික සමානතා නිදල්ලේ හැසිරීමක් ලෙසද හැඳින්විය හැකි. එවැනි සමානතා තුළ වගකීම් සහගත බැඳීමක් දකින්න අමාරුයි. පියවරු නොමැති දරුවන් අවිවාහක මව්වරුන් ඒ හේතුවෙන් සමාජයට එක්වෙනවා. එම නිසා විවාහයට පෙර හා විවාහකින් තොර ලිංගික සමානතා පැවැත්වීම සමාජීය ගැටලු ඇතිවීමට බලපාන කරුණක් බවට පත්වෙනවා. ඔබ වටා සිටින මිතුරු මිතුරියන් විවාහයට පෙර ලිංගික සමානතා අගය කරනු ඇත. ඔවුන් එසේ පැවැත්වූ අයයි කියන සමානතා ඔබ ඉදිරියේ තලුමර මර රස කරනවා විය හැකිය. ඒ දකිනසන ඔබද එවැනි සම්බන්ධතාවයකට කෙලහලනවා විය හැකිය. ඒ මනුෂ්‍ය ස්වභාවයයි. තවත් අයුරකින් මිතුරු මිතුරියන් එසේ සම්බන්ධතා පවත්වන්න බැවින් තමා දෙසේ කළ යුතුය. එසේ නොකර සිටීමද මදිකමක් යයි සිතුවිල්ලක් ඔබට පහළ විය හැකිය. එවිට ඔබේ සිත එවැනි සම්බන්ධතා පසපස හඹා යනු ඇත. ඒ වැළැක්විය නොහැකිය. එහෙත් ඔබ යහළුවා එහෙලියා විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවමින් ඔබ දෙසේ කළ යුතුයයි සිතීම අනුවණකමකි. කිනම් කෝණයක සිට විග්‍රහ කරද සාර්ථක විවාහ ජීවිතයකට හෝ ලිංගික ඇසුරකට පූර්ව ලිංගික සම්බන්ධතාවයන්ගේ අත්දැකීම් අවශ්‍ය වීම සිටීම කිසිදු පදනමක් නැහැ. මන්ද විවාහයටපත් යුවලක් පළමුවරට නම් ලිංගික සම්බන්ධතා පවත්වන්නේ එහි අඩුපාඩුකමක් ඔවුන්ට දැනෙන්නේ නැහැ. එසේම ඔවුන් දිගින් දිගටම සම්බන්ධතා පැවැත්වීම මගින් අත්දැකීම් ලබනවා. එවිට අත්දැකීම් සමග සම්භෝගයෙන් ලැබෙන සතුටද ඉහළ යනවා. ඒ සාර්ථක යුග දිවියට නිසකවම බලපානවා. විවාහයට පෙර තමන්ට අයිති නැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නේ දෙගිඩියාවෙනි. එය එම සතුට නිදහසේ භුක්ති විඳීමට බාධාවකි. එසේ බාධාකාරී මානසික වටපිටාව තුළ පවතින ලිංගික සම්බන්ධතාවයක් අනාගත විවාහ ජීවිතයට අහිතකර බලපෑම් මෙල්ල කළ හැකි. එසේ විවාහය තුළදී පෙර අත්දැකීම් අහිතකර ලෙස බලපෑ හැකි අවස්ථාද බොහෝය. යාන්තමින් අසන්න ලද බලු පැටියෙක් වතුරට වැටුණ අයයි සිතන්න. නොයසේ නම් වතුරට දැමු අයයි සිතන්න. ඌ කෙසේ හෝ පිහිනා ගොඩ යනු ඔබට දක්නට ලැබේවි. ඒත් බලු පැටියාට පිහිනීමට කියා දුන් කෙනෙකු නෑ. පූර්ව අත්දැකීම් නෑ. ඒ අයුරින් බැලු විට බලු පැටියට එම හැකියාව සහජයෙන් ලැබුණු හැකියාවක්. සතුන්ට මෙන්ම මිනිසාටද ලිංගික කටයුතු පිළිබඳ දැනුම සහජයෙන් ලැබේ. පූර්ව අත්දැකීම් අවශ්‍ය නැහැ. නිසා තවත් අයකු කළ පමණින් විවාහයට පෙර අත්දැකීම් සොයන්ට යාමේ ඌමනාවක් අතිශයම නැහැ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.